මේ දවස්වල වැඩිපුරම කතා බහට ලක් වෙන මාතෘකාවක් තමයි මේ ප්‍රතිශක්තිකරණය කියලා කියන්නේ. ඔබේ ප්‍රතිශක්තිය වර්ධනය කරගන්නේ කොහොමද? ප්‍රතිශක්තිය වර්ධනය කරගන්න ගන්න ඕන ආහාර මොනවද කියන කාරණාත් ඒත් එක්කම වැඩි වශයෙන් කතා බහට ලක් වෙනවා. ඔබේ ප්‍රතිශක්තිය වැඩි කරගන්න නම් විටමින්, ඛනිජ ලවණ සහ ෆයිටෝකෙමිකල් නියමිත ප්‍රමාණයෙන් ලබා ගැනීම අනිවාර්ය වෙනවා. මේ විටමින්, ඛනිජ ලවණ සහ ෆයිටෝකෙමිකල් නියමිත ප්‍රමාණයෙන් ලබා ගන්න නම් සමබල ආහාර වේල කියන සංකල්පය ඉතාමත් වැදගත් වෙනවා. ඔබ දන්නවා සමබල ආහාර වේලක කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, මේදයට අමතරව මෙන්න මේ විටමින් සහ ඛනිජ ලවණ සුද්ධ පෝෂක විදිහට අඩංගු වෙනවා. මේව සුද්ධ පෝෂක වුණාට නියමිත ප්‍රමාණයෙන් ලබා ගැනීම වැදගත් වෙනවා ඔබේ නිරෝගී වර්ධනයට, ඒ වගේම හොඳ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් සඳහා. ඒ සඳහා සමබල ආහාර වේලේ ධාන්‍ය වර්ගයක් තියෙන්න ඕන, එළවලු වර්ග, පළතුරු වර්ග, හොඳ ප්‍රෝටීන පෝෂකයක්, ක්‍රියාශීලී නිෂ්පාදනයක් වගේම මේදම්ල තියෙන්න ඕන. මෙන්න මේ සියලු පෝෂණ සංඝටක අඩංගු ආහාර වේලක් තමයි සමබල ආහාර වේලක් විදිහට හඳුන්වන්න පුළුවන් ඉන්නේ. අපි බැලුවොත් මොනවද මේ ප්‍රතිශක්තිය වැඩි කරන සුවිශේෂී ආහාර කියලා ඔබ දන්නවා විටමින් ඒ කියලා කියන්නේ ඔබේ ප්‍රතිශක්තිය වැඩි දියුණු කරන්න ඉතාමත් වැදගත් වෙන විටමින් වර්ගයක්. විටමින් ඒ බහුල ආහාර විදිහට කොළපාට එළවලු සහ කහපැහැති එළවලු සහ පළතුරු හඳුන්වන්න පුළුවන්. කහපාට එළවලු වලට උදාහරණ විදිහට කැරට්, වට්ටක්ක වගේ එළවලුත්, කහපාට පළතුරු වලට උදාහරණ විදිහට අඹ, පැපොල් වගේ පළතුරුත් හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව විටමින් D කියලා කියන්නේ ඔබේ ප්‍රතිශක්තිය වැඩි දියුණු කරන්න ඉතාමත් වැදගත් වෙන විටමින් වර්ගයක්. විටමින් D බහුල ආහාර විදිහට ෆිෂ් ඔයිල්, මාළු, බිත්තර සහ සමහර මාකර නිෂ්පාදන හඳුන්වන්න පුළුවන්. තවත් වැදගත් වෙන විටමින් එකක් තමයි විටමින් B6 කියලා කියන්නේ. විටමින් B6 ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඉතාමත් උපකාරී වෙනවා. විටමින් B6 බහුල ආහාර විදිහට හෝල් ග්‍රේන් කියලා අපි හඳුන්වනවා. ඔබ දන්නවා නිවුඩ් සහිත ධාන්‍ය වර්ග. ඊට අමතරව මස්, මාළු, කිරි, බිත්තර ආහාරත්, අඳුරු කොළ පාට එළවලු වර්ගත් මේ විටමින් B6 බහුල ආහාර විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. තවත් වැදගත් වෙන සුද්ධ පෝෂකයක් තමයි යකඩ සහ සින්ක් කියලා කියන්නේ. යකඩ සහ සින්ක් බහුල වඩංගු වෙනවා තදකොළ පාට එළවලු වල, සී ෆුඩ් කියලා අපි හඳුන්වන මුහුදු ආහාර, ඊට අමතරව මස් වර්ග වල. ඉතින් මෙන්න මේ කියන සියලු සුද්ධ පෝෂකයන් අපිට වැදගත් වෙනවා. ඊට අමතරව කර්කියුමින් කියලා කියන්නේ තවත් වැදගත් වෙන සංඝටකයක්. මේ කර්කියුමින් අපිට වැදගත් වෙනවා කොරෝනා වෛරස් එක, HIV වෛරස් එක, ඇඩිනෝ වෛරස් එක වගේ වෛරස් වල ලිපොප්‍රෝටීන් බයිලේ එක විනාශ කළා ඔබේ ප්‍රතිශක්තිය වැඩි කරන්න. ඒ මගින් තමයි ඔබේ ප්‍රතිශක්තිය වැඩි දියුණු කරන්නේ. කර්කියුමින් බහුල ආහාර මොනවද කියලා ඔබට ගැටලුවක් ඇති. ඔබ ආහාරයට ගන්න කහ වර්ගවල මේ කර්කියුමින් බහුල අන්තර්ගත වෙනවා. ඉතින් ඔබේ ආහාරයට දිනපතා කහ එකතු කරගත්තොත් ඔබට පුළුවන් දවසට අවශ්‍ය කර්කියුමින් ප්‍රමාණය ලබා ගන්න. තවත් වැදගත් වෙන සංඝටකයක් තමයි ක්වාසිටින් කියලා කියන්නේ. මේ ක්වාසිටින් ඇන්ටිවෛරල් ඒජන්ට් එකක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒ මගින් ඔබේ සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරනවා. මේ ක්වාසිටින් දවසට මිලිග්‍රෑම් 250ක්, විටමින් C මිලිග්‍රෑම් 500ක් සමග ගත්තොත් ඔබේ ප්‍රතිශක්තිය ඉහළ යන බව පර්යේෂණ මගින් සනාථ වෙලා තියෙනවා. ඒ වගේම කොවිඩ් ආශ්‍රිත රෝගීන්ට මේ ක්වාසිටින් මිලිග්‍රෑම් 250ක්, විටමින් C මිලිග්‍රෑම් 500ක් සමග දිනපතා දවසට දෙවරක් බැගින් දින 5ක් ලබා දුන්නොත් ඔවුන්ගේ ප්‍රතිශක්තිය වැඩි වෙන බවත් පර්යේෂණ මගින් සනාථ වෙලා තියෙනවා. මේ ක්වාසිටින් කියන ෆ්ලේවනොයිඩ් එක බහුල ආහාර විදිහට ගෝවා, රතු ලුණු, ඒ වගේම මිදි සහ ග්‍රීන් ටී හඳුන්වන්න පුළුවන්. තවත් එක් වැදගත් ෆ්ලේවනොයිඩ් එකක් තමයි ඇලිසීන් කියලා කියන්නේ. මේ ඇලිසීන් බහුල අන්තර්ගත වෙනවා සුදු ලුණු වල. ඇලිසීන් මගින් ඔබේ සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරන්නේ වෛරස් වලට එරෙහිව ක්‍රියාත්මක වෙලා. තවත් වැදගත් සංඝටකයක් තමයි මේ සිනමැල්ඩිහයිඩ් කියලා කියන්නේ. සිනමැල්ඩිහයිඩ් ඇන්ටිවෛරල් ඒජන්ට් එකක්, ඇන්ටිබැක්ටීරියල් ඒජන්ට් එකක් විදිහට ක්‍රියාත්මක වෙනවා. මේ සිනමැල්ඩිහයිඩ් බහුලව අන්තර්ගත වෙනවා ඔබ ආහාරයට ගන්න කුරුඳු වල. ඉතින් මේ කුරුඳු කුඩු සල්පයක් ඔබේ තේයකට දාලා පානය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ආහාරයට කුරුඳු කුඩු සල්පයක් එකතු කරගන්න පුළුවන්. ඒ මගින් ඔබේ දවසට අවශ්‍ය සිනමැල්ඩිහයිඩ් ප්‍රමාණය ලබා ගන්න පුළුවන්. මේ සිනමැල්ඩිහයිඩ් අවශ්‍ය වෙනවා ඔබේ සෙනහළු වලට කොවිඩ් වෛරසය ඇතුල් වුණොත් කොවිඩ් වෛරසය මගින් පෙනහළු ආසාදනය කිරීම, එහෙම නැත්නම් පෙනහළු ආසාද්මිකතාවයන් නැතිවීමෙන් වැළකින්න මේ සිනමැල්ඩිහයිඩ් උපකාරී වෙනවා. ඉතින් මෙන්න මේ සියලු සංඝටකයන් ඔබේ ආහාරයට එකතු කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා ඔබට හොඳ ප්‍රතිශක්තියක් ලබා ගන්න නම්. ඉතින් සෑම විටම සමබල ආහාර වේලක් මගින් ඔබේ දවසට අවශ්‍ය ශක්ති ප්‍රමාණය ලබා ගන්න, ඒ වගේම දවසට අවශ්‍ය සියලු පෝෂණ සංඝටකයන් ලබා ගන්න. එහෙම වුණොත් තමයි ඔබට පුළුවන් වෙන්නේ නිරෝගීව ඉන්න. ඊට අමතරව මම මෙන්න මේ කියපු සියලු පන සංඝටකයන් ලබා ගන්න, ඒ මගින් ඔබේ ප්‍රතිශක්තිය වැඩි දියුණු කරගන්න පුළුවන්. ඉතින් මම මේ කියපු සංඝටකයන් ඔබේ ආහාරයට දිනපතා එකතු කරගන්න පුළුවන් ඔබේ අවශ්‍යතාවය පරිදි. ඒ විදිහට ඔබට පුළුවන් ඔබේ ප්‍රතිශක්තිය වැඩි දියුණු කරගන්න ඔබේ විතරක් නෙමෙයි ඔබේ පවුලේ සමාජිකයන්ගෙත්
ප්‍රතිශක්තිය වැඩි කර ගන්න පුළුවන්. ඒ මගින් ඔබට මේ වෛරස්වල වෛරස් සම්බන්ධ රෝග, ඒ වගේම බැක්ටීරියා සම්බන්ධ රෝග වලට අවශ්‍ය ප්‍රතිශක්තිය ඔබේ සිරුර තුළ ගොඩනගා ගන්න පුළුවන්. තවත් මේ වගේ වීඩියෝකින් හමු වෙනතුරු ඔබට සුවය දිවියක්.